පසුගිය දිනක මහරගම මහල් නිවාසයක ගෙල වැළලාගෙන මිය ගිය ඉවන්තිකා කුමාරිව කාටත් මතක ඇති. ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද කියා නිශ්චිත තොරතුරක් ඒ දවස්වල සොයාගෙන තිබුණේ නැහැ. නමුත් එම මරණය සියලුම සුළමුළ මේ වෙන විට සොයාගෙන අවසන්. ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක් බවත් ඇය එසේ කර ගැනීමට හේතුව සිය අනියම් පෙම්වතාගේ එක්තරා විහෙළුවක් නිසා බවත් මේ වෙන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඇයගේ අනියම් පෙම්වතා නිකවැරටිය මිල්ලකොඩ ප්‍රදේශ පදිංචි දෙදරු පියෙක්වන අතර ඔහු ඔහුගේ බිරිඳටත් දරුවන් දෙදෙනාටත් යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කළ අයෙක් වුණා. ඉවන්තිකා සමග අනියම් පෙමක පැටළුන ඔහුට ඇය නිරන්තරයෙන් කිව්වේ සිය පවුල අතහැර ඇයත් සමග ජීවත් වන්නට එන්න කියායි. ඊට ඉක්මනින් එය ඉටු කරන්නම් යයි පොරොන්දු වූ ඔහු ඇයට මහරගම ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාසයකින් රුපියල් 30,000ක කුලී පදනම මත කාමරයක් මිලදී ගත්තා. සතියකට වරක් දෙවරක් ඇය සමග රැය පහන් කිරීමට ඔහු නොවරදවාම පැමිණෙනවා. එක් දිනක් ඔහු ඇයට ඇය අතහැර දමා රට යනවා යයි පැවසූ නිසා ඉවන්තිකා බොහෝ කලබලයට පත් වුණා. ඔහු එය විහිළුවට කිව්වේ යයි පැවසුවත් ඇය එය විශ්වාස කළේ නැහැ. මොකද ඒ වන විටත් ඇයගේ අනියම් පෙම්වතා ඇයව මගහරින බවට ඇයට සැක පහළ වෙලයි තිබුණේ. ඇය ඇයගේ අත සහ කකුල කපාගෙන ලේ ගලාගෙන යන ඡායාරූප දෙකක් පවා පෙම්වතාට යවලා තිබුණා. මෙයින් බොහෝ කලබලයට පත් වූ ඔහු ඉතා ඉක්මනින් ඇයගේ මහල් නිවාසය කරා ගොස් තිබෙන අතර ඒ වන විටත් ඇය ගෙලවැළලාගෙන තිබුණා. ඔහු උදව් ඉල්ලා කෑ ගැහුවත් ඔහුට සරණක් වන්නට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඇයව රෝහලට ගෙන යන විටත් මිය ගොස් තිබුණා. ඉතින් මේ වීම ඝාතනයක් නොවන බවට මහල් නිවාස සංකීර්ණයේ CCTV කැමරා පරීක්ෂා කිරීමේදීත් අනාවරණය වෙලා තිබෙනවා. කෙසේ නමුත් මෙම සිදුවීම සමාජයේ බොහෝ දෙනාට ලොකු පාඩමක් කියලා දෙනවා. අනියම් පෙමක පැටලී ජීවිතයෙන් වන්දි ගෙවූ එම තරුණියට නිවන්සුව ප්‍රාර්ථනා කරන අතරම යලිත් මෙවන් දේවල් සිදු නොවේවා කියලත් NIFM අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ උණු ගොසිප් නිරන්තරයෙන් දැනගන්න NIFM අපේ YouTube channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.